ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි දවස අවසන් වෙද්දී ලකුණු 350 සීමාව පව කරලා යන්න ඉන්දියා කණ්ඩායම සමත් වෙනවා. ඉන්දියාව කාසිවාසී දිනාගෙන මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ලබා ගැනීමත් එක්ක ප්‍රහාරාත්මක රටාවකට තමයි ඔවුන් ඉනිම ආරම්භ කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් 3 දිනක් වගේම එක ප්‍රධාන දඟ පන්දු යවන්න එක්ක තමයි පිටියට එන්නේ. මේ තරගයේදී ඉන්දියා කණ්ඩායම සෙල්ලම් කරන්නේ ඔවුන්ගේ ප්‍රධානම ටෙස්ට් ප්‍රතිකරුව දෙන්නෙක් විදිහට පසුගිය කාලේ කණ්ඩායම නියෝජනය කළ පුජාරාත් රයහනිත් නැතුව. අවුරුදු 10කට ආසන්න කාලයක් ඉන්දියා කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුවා විදිහට සෙල්ලම් කළ පුජාරාගේ තැන මේ තරගයේදී හනුමන් විහාරයට ලැබිලා තියෙනවා. විහාරය කියන්නේ Tamanට ඒ දේ නూరు නෑ කියලා. මට අංක 3 ස්ථානේ ලැබෙන්නේ නැත්තේ මම පළමු පෙළ තරඟවල අංක 3 ප්‍රතිකරුවා විදිහට පෙන්නපු දක්ෂතාවත් එක්ක. අංක 3 ප්‍රතිකරුව විදිහට ගොඩක් වෙලාවට අලුත් පන්දුවට මුහුණ දෙන්නත් වෙනවා. අද තරගයේ මම පිටියට එද්දී අලුත් පන්දුව හොඳින් පිටට එන අවස්ථාව. ඒ විදිහට පන්දුව හොඳින් පිටට එද්දී පන්දුවට මුහුණ දුන්නු විහාරේ ලකුණු 58ක් Tamanට ලැබුණු අලුත් තැන සෙල්ලම් කරලා ලබා ගන්න සමත් වුණා. ඒ වගේම විරාත් කෝලියෙක් එකතු වෙලා ලකුණු 90ක සම්බන්ධතාවයක් පවත්වන්නත් විහාරේ සමත් වෙනවා. මේ විදිහට හොඳ ඉනිමක් සෙල්ලම් කළ විහාරේ මාධ්‍යක කියලා තිබුණේ පළවෙනි දවසේ වටිනාම ඉනිම සෙල්ලම් කළේ රිෂාබ් පාන්ට් කියලා. ඇත්තටම පාන්ට් පන්දුවට පහර දෙන්න එන වෙලාවේ අමාරුයි. එතකොට පන්දුවත් පරණයි. තනතිල්ලත් ටිකක් දඟ කැවෙනවා. ඉතින් ඒ වෙලාවේ ලංකාවේ පන්දු යවන්නන්ට අවස්ථාවක් දෙන්නේ නැතුව පාන්ට් ප්‍රහාර එල්ල කළ නිසා තමයි පළවෙනි දවසේ අපි හොඳ තැනක නතර වුණේ. ඇත්තටම පාන්ට් කියන්නේ විශේෂ ක්‍රීඩකයෙක්. එයාගේ ක්‍රමයේ එක පන්දු යවන්න වටන්න පුළුවන්. අපි දැන් හොඳ තැනක ඉන්නවා. දෙවෙනි දවසෙත් පුළුවන් තරම් ලකුණු එකතු කරලා ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට අභියෝගය එල්ල කරන එක තමයි වෙන්න ඕන. ওই විදිහට තමයි විහාරි අදහස් දක්වලා තිබුණේ. අපි බලමු විහාරි කියපු දේවල් මොන විදිහට ඇත්ත වෙනවද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.